සුම්ව ආදරය කරන්න. මොකද ආදරයට පුළුවන් ගොඩක් දේවල් ඕවර්ලුක් කරන්න, කවර් අප් කරන්න. මෙන්න මෙහෙම හරියට ලස්සනට ඉංග්‍රීසියෙන් කියනවා above all love each other warmly because love can covers many of our sins. අපේ ගොඩක් පව් වහන්නට හැකියාවක් තියෙනවා ආදරය කියන දෙයට. ඉතින් ඒක නිසා උණුසුම්ව ආදරය කරන්න කියලා අද පේදුරුතුමාගේ ලිපියෙන් අපිට ආරාධනා කරන්නේ. ඉතින් ඒක නිසා ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ මේ දේ කරන්නට තමයි ශුද්ධෝ ස්වාමින් වහන්සේ එදා ඉඳලා මං හිතන්නේ ශුද්ධෝ බයිබලේ ගත්තොත් ශුද්ධෝ බයිබලේ පුරාටම පරණ ගිවිසුම් පුරාවටම අලුත් ගිවිසුම් පුරාම අපි දකින්නේ මෙන්න මේ දේ. කොහොමද ආදරය කරන්න කියන එක නොයිකුත් ආකාරයෙන් අනිත් අයව අපේ ජීවිතේට අපි කොහොමද තුරුල් කරගන්නේ අපේ ජීවිතේට කිට්ටු කරගන්නේ කොහොමද ඒ ආදරය තුළ අනිත් අයගේ ජීවිත කොහොමද සුවපත් කරන්න කියලා. ඉතින් ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ පහුගිය දවස්වල මං හිතන්නේ අපිට දේශයක් හැටියට උණුසුම්ව අපේ දරුවන්ට අපේ සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න අපිට අවස්ථාව හම්බුණා. පාද මට අපි ලැබෙ කිව්වා පාද කොහොමද ඒ අයට උදව් උපකාර කරන්න මං හිතන්නේ අත්‍යවශ්‍ය වෙලා තිබුණේ ගෙවල් වල හිර වෙලා හිටපුවව බීර ගන්න. පාදිකවා මම මුහුදු වීදියෙන් කොහොමද සී ස්ට්‍රීට් වලින් කොහොමද මීගුමින් බෝට්ටු ටික ලෑස්ති කරලාරියේ ඒ මිනිස්සු හරියට පින් දුන්නා කියලා. ඉතින් නොයෙකුත් අය නොයෙකුත් ආකාරයෙන් උදව් උපකාර කරද්දි අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබට ඒ පින ඒ ආශිර්වාදය ලැබෙනවා ලැබෙනවා ලැබෙනවාමයි. කිසි කෙනෙකුට ඒක නවත්තන්න බෑ. අපි මේ අතින් යමක් දෙනකොට ස්වර්ගය විවර වෙලා අපිට අවශ්‍ය කරන වරප්‍රසාද ශුද්ධෝ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතවලට ගලාගෙන ඉන්න සලස්සනවා. ඉතින් පහුගිය සතිය තුල මම හිතන්නේ ඔබත් ගොඩාක් උදව් උපකාර කරා අපිට. අපි ඒ සේරම වර්බුම් නාලිකාවට බාර දුන්නා. ඒගොල්ලන් ගිහිලා කියලා ඒ සේවය කරා. ඒ අත්‍යවශ්‍ය දේවල් බෙදාගත්ත. තව ටිකක් තියෙනවා මං අද ඒව පූජා විවර වෙලා ඒව ටික බෙදලා අත්‍යවශ්‍යයිත ගොඩාක් ඉන්නවා. ඒ ඇයිට මං හිතුවා මම ගිහිල්ලාද පූජා විවරට පස්සේ ගිහින් දෙනවා කියලා. ඉතින් ගියේ බදාදත් මම මෙහෙම කියද්දි තාත්තා කෙනෙක් ඇවිල්ලා මට කෙලින්ම 20000ක් දීලා ගියා සිස්ටර් මේකුත් මොන හරි කරන්න කියලා. ඉතින් ඩැරල් පියතුමා කොහොමද ඒ සල්ලි දෙන්න අපි ආපුවම එනසුමානි සිකුරාද පාද මෙතන ඉන්නවා පූජාවට. ඉතින් ආපුවම අපි යමක් කරමු මිනිසුන්ට ලොකුට යමක් කරමු ඒකත් තියන්න කියලා. ඉතින් මේ ආකාරයට අම්මේ තාත්තේ දුවේ පුතේ අපේ උණුසුම් බව අපේ ආදරය අපේ ලැබියාව අපේ දේශයට පෙන්නපු මේ කාල පරිච්ඡේදය තුළ මං හිතන්නේ අපි හැමෝගෙම හදවත් ඔයගලන් දැක්කත් දන්නේ Facebook එකේ මම දැක්කා හැමෝගෙම හදවත් ස්පර්ශ කරපු උයවලක් හිටියා. ඒ දෙන්න තමයි හරි දුප්පත් පාට අම්මා කෙනෙකුයි දැක්කම තේරෙනවා සීයා කෙනෙකුයි ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි. ඉතින් මේ දෙන්න ඒගොල්ලන් අරගෙන ඇවිල්ලා උදව් කරන හමුදාව යාට දෙනවා. පුතේ මේ බෑග් දෙකේ තියෙන සේරම අලුත් ඇඳුම්. මේ බෑග් දෙක ගිහිල්ලා ඒගොල්ලන් ඇඳන් ඉන්නේ වැරහිලි වගේ ඇඳුම්. නමුත් කියන පුතේ මේ ඇඳුම් සේරම අලුත් ඒවා. මේ අලුත් ඇඳුම් ගිහිල්ලා කියලා අපේ අසරණ වෙලා ඉන්න දරුවන්ට දෙන්න මේක කියලා. ඉතින් ඒ අය කියනවා අපි ගාව තියෙන දෙයක් මේ අම්මටයි තාත්තටයි දෙන්න ඕන. නමුත් මේ අම්මටයි තාත්තටයි හදවතක් ඇවිල්ලා මේ අනිත් අයව ජීවත් කරවන්න. මට එතකොට මතක් වුණා මම මුන්නක් කරේ ඉන්නකොට ඒගොල්ලන් සෙනසුරාදාට හාලෙලුයා සෙනසුරාදාට ජේසුගේ දාණේ දෙනවා කියලා ජේසුගේ දාණේ දෙනවා. ඉතින් ඒ හාලෙලුයා සෙනසුරාදා එක අම්මා කෙනෙක් ආවා. ඒත් හරිය දුප්පත් පාට අම්මා කෙනෙක් ඇඳගෙන හිටපු විදිහෙන් මේ එයා අරගෙන ඇවිල්ලා හාල් සේරුවක් මට දීලා කිව්වා සිස්ටර් මේක ගන්න මේ ජේසුගේ දානි කියලා. ඉතින් මම එතකොට දැනගෙන හිටියේ ජේසුගේ දානි කියලා දානයක් දෙනවා කියලා. ඉතින් පළවෙනි වතාවට මම දැනගත්තේ මං හිතුවා මොකක්ද මේ ජේසුගේ දානි කියලා. ඇයි ජේසු මැරිච් එක ගැන අපි මේ ඊයේ මෙනෙහි කරානේ. ඉතින් අද අපි දානි දෙනවා මුන්නක් කරේ මිනිස්සු අපි දානි දෙනවා. ඉතින් මේ දානි ගන්න කියලා. ඉතින් මං කිව්වා මම ඔයාට දෙනවා මිසක් මං ඔයාගෙන් කොහොමද ගන්නෙ? ඒකද මං ඔයාට දෙන්නම් අරගෙන යන්න කියලා. එදිරි කිව්වා නෑ නෑ සිස්ටර් මට ගරු කරන්න මේක ගන්නකෝ කිව්වා. ඒ වචනේ කිව්වට පස්සේ මට නිකන් ඉන්න බෑ. මං ඉතින් ඒක ගත්තා. පොරසමක් කියලා ස්තුතියි අම්මේ කියලා ගත්තා. ඕක අරගෙන හරි ලස්සන දෙයක් වුණා. ඕක අරගෙන මම ගිහිල්ලා අපේ
කුස්සිය වැඩ කරපු ඒ දරුවට දුන්නා පුතේ මේකත් ඔය හාල් ටික අදමු යන්න ජේසුගේ දාණයට හම්බෙච්චේවනේ ඒක නිසා අදමු යන්නකෝ කියලා මං දුන්නා දීලා මං තව වැඩකට ගියා මේ දරුවා මගේ පිටිපස්සෙන් දුහගෙන යන චුට්ටකට පස්සේ දුහගෙන ඇවිල්ලා කියනවා සිස්ස එන්නකෝ 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 බඩුවක් පෙන්වන්න ඕනේ ඉතින් මමත් ගියා බඩුවක් බලන්න ගියා එයා කන බඩුවක් පෙන්වන්න ඕනේ කියලා ඉතින් මං ගියා බලන්න බලනකොට අර දරුවා හාල් ටික දාලා කුල්ලකට හාල් ටික දාලා මේ හාල් සේරුව අම්මේ තාත්තේ දුවේ පුතේ පාට පාට හාල් ශතු පාට හාල් සුදු පාට හාල් ලොකු හාල් පොඩි හාල් එක එක ಜಾති කැකුළු හාල් මේ වගේ එක එක ಜಾති පාට පාට හාල් මේ අම්මා මොනවද කරලා තින්නේ චතාරික කාලය තුල මේගොල්ලන් දවස් හාල් කිලෝ 10ක් ගෙනලා තියාගන්න මේ අම්මලට නැහැ ඉතින් හැමදාම අවශ්‍ය ප්‍රමාණය අරගෙන තමයි උයන්නේ ඉතින් මේ අම්මා මොනවද කරන්නේ හැමදාම මං ඊට පස්සේ ඒගොල්ලන් ගෙදරට ගියා මට ඒ තරම් මට හරියට මගේ හදවතට කතා කරු මම ගේ හොයාගෙන ගියා ඊට පස්සේ එයා කියනවා මේ චතාරි කාලය තුලම එකතු කරපු හාල් තමයිලු ඉතින් එක එක දවසට එක එක පාට පාට හාල් තමයි කාලා තියෙන්නේ ඉතින් අම්මේ තාත්තේ දුවේ පුතේ මේ දුප්පත් තුනත් සමහර අයට මහා හදවතක් තියෙනවා අනිත් අයව ජීවත් කරවන්න ඉතින් ඒක නිසා බය වෙන්න එපා අනිත් අයට උදව් උපකාර කරද්දී කිසි දෙයකට බය වෙන්න එපා ස්වාමීන් වහන්සේ අපිව ආශිර්වාද කරන දින තරමට හම් වෙනවා ස්වර්ගයේ විවර වෙලා හම්බෙනවා. එහෙනම් මේ පුංචි පණිවිඩයත් එක්කම අද අපි දවසේදී යාඥා කරන්නට යනවා. ඒශානි සුහදිනි නිරෝෂන් කියන උපන්දින සමරන එදුවල පුතාල වෙනුවෙන් අපි විශේෂයෙන් අද යාඥා කරනවා සුබපතනවා. ඒ වගේම සුපුවත් අරණ සම්බන්ධ දිනකගේ අද බර්ත්ඩේ එක අපිත් එක්ක අපිට ගොඩක් උදව් උපකාරත් කරනවා. අපි කරන ප්‍රොජෙක්ට්ස් වලට ළඟදී ඉඩමක් ගත්ත පාද සිස්ටර් කෙනෙක් වෙන්න ඉන්න ළමයෙකුට ගයක් නැහැ. ඉතින් ඒක නිසා ගයක් හදන්න කියලා. එතකොට ඒ ඉඩම ගන්නත් සල්ලි දුන්නේ ඒ පවුලෙන්. ඒ වගේම මම හිතන්නේ අපේ අර සෙන් ජෝසප් චැපල් එක හදන්නත් දායක වුණා ඒ පවුල. ඉතින් ඒ අම්මගේ බර්ත්ඩේ කාද ඒ අම්මා වෙනුවෙන් තද අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ අතරතුරේදී සූති කිරීම තියෙනවා. අපගේ දියණියට වසර 30ක් පුරාවට දුන්නා උසියලු වරම් වෙනුවෙන්ද විශේෂයෙන් යහපත් සහකරුවෙකු ලබා දීම වෙනුවෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා කියනවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා පුතාව ණයබරින් නිදහස් කර අප සියලු දෙනාටම සහනයක් ළඟා කර දුන් දෙවිඳුන් ප්‍රශංසා වේවා කියලා දෙනවා ප්‍රශංසා වේවා ඒ ප්‍රශංසාවත් එක්ක මම හිතන්නේ ගොඩක් ඉල්ලීම් තියෙනවා මෙතන වෙනත් අයිතීම් තියෙනවා ඒ වගේම ඊයේ දවසේදී කෝල් කරලා කීප දෙනෙක්ම කිව්වා ස්පිරිතාලෙන් කොහොම එකේ ඉන්න දෙන්නෙක් ගැන කිව්වා මේ වගේ කීප දෙනෙක් ගැන කොයි ස්පිරිතාලවල වල ඉන්නව ගොඩාක් අසාධ්‍යයි කියලා. ඉතින් ඒ දරුවන්වත් අපි සිහිපත් කරනවා ආදරෙන්. ඒ හැම දෙනෙක්වමත් ඔබේ හදවතේ තියෙන හැම සිතුමක් පැතුමක්ම ස්වාමින් වහන්සේට ඔප්පු කරමින් අපි මේ දිව්‍ය පූජාව ඔප්පු කරන්නට යන මොහොතේදී අද අපිත් එක්ක පූජාව ඔප්පු කරන්නට සම්බන්ධ වෙන්නේ ටෙරන්ස් බෝධියබදු පියතුමා. ඉතින් අලුත් කෙනෙක් නෙමෙයි අපිට. පියතුමා විදේශගත වෙන හැම මොහොතකම අපිට උදව් උපකාර කරන්නට ෆාදර් හරිම ආදරෙන් එනවා අද විතරක් නෙමෙයි මම දන්න කාලේ ඉඳන් මම පුංචි සිස්ටර් කෙනෙක් හැටියට සීදුවට ආවේ මට මතකයි ෆාදර් සුනන්දත් එක්කත් ඒ කාලේ ඉඳලම මම හිතන්නේ මෙහෙවල් කරමින් ගොඩක් සම්බන්ධ වුණා අදත් අපිට සුපවත් අරන්ට ගොඩක් ආදරෙයි අපිත් එක්ක නිරන්තරයෙන්ම සහයෝගයෙන් වැඩ කටයුතු කරනවා ෆාදර් ෆාදර් නැති වෙලාවට එතනට යනවා ෆාදර් ටෙරන්සුත් අපි ගාවට එනවා ඉතින් ඒක නිසා අපි යාඥා කරමු මේ සම්බාර පියතුමෙක් හැටියට ෆාද නිරන්තරයෙන්ම උත්සාහ කරන්නේ මීසම ගොඩනගන්න. තමුන් ඉන්න තැන ගොඩන ගැනීම තමයි ෆාදගේ පරමාර්ථය. ඉතින් ඒක නිසා මට මතකයි මමත් ෆාද මේ සම්පති වෙලා ඉන්නකොට සීදු හිටිය ෆාදගේ බලාපොරොත්තුව ඒකයි. ඉන්න තැන ගොඩනගනවා. ඉතින් අපි යාඥා කරමු ඒ වගේම පියතුමා වෙනුවෙන් අද දවසේදී ඒ ෆාද මීසම් පාලන පියතුමෙක් හැටියට ඒ බැල්ල වීදිය මීසම තුල කරන වැඩ කටයුතු ඉතාමත් හොඳින් ආදරෙන් ලැබියාවෙන් කරන්නට අවශ්‍ය කරන විශේෂම අවශ්‍ය කරන සුවය ඒ වගේම හදවත අවශ්‍ය කරන ප්‍රීතිය සහනය හැමදාම දෙන්න ස්වාමිනිය වහන්සේගේ ප්‍රඥාව තුල නිරන්තරයෙන්ම මෙහෙවන්න කියලා ඒ වගේම ඩැරල් පියතුමා විරුත් අපි යාඥා කරමු තව දින කීපයකින් පියතුමා ලංකාවට එනවා ඉතින් මේ කාල පරිච්ඡේදය තුල ඉතාමත් හොඳින් ඒ නිවාඩුව ගත කරලා අපි අතරට එන්න කියලා අපි පියතුමා වෙනුත් යාඥා කරමු එහෙනම් අපි පියතුමාව බාරගමු ද ආදරෙන් හොඳට දැනෙන්න අප්පුඩියක් ගහලා චුට දැනෙන්න ගහමු බොහොම ස්තුතියි
අහස ඔබේ මහිමය පල කරයි සමිඳුනේ කියලා අහස් කුස මේ දවස්වල ඒ අහස් කුස විවර කරලම පුලව අපේ ජීවිත ආශිර්වාද කරනවා ඉතින් ඒක නිසා ආදරම්බිතා තිදුවේ පුතේ උන් වහන්සේට මේ ගෞරවය අපි මෙසේ පුද දෙමු ආනන්ගේද පුත්‍ර ආනන්ගේද ශ්‍රාත්ම ආනන්ගේද නාමෙන් ආමේ අපගේ කම ස්වාමී ආනන් වන දෙවිපිය ආනන් වහන්සේගේ බලයත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආදරයත් ශ්‍රවාත්ම ආනන් වහන්සේගේ ආලෝකයත් ඔබ සියලු දෙනා සමගම පවතිවා වර්ෂාව කඩම් වැටුණත් උදේ පාන්දර සීතල දැනුණත් අපේ ගතට කම්මැලිකම දැනුණත් අපේ සිතට අපි අද මේ මොහොතේ ආවා ඒ සියල්ල පැත්තකට දාලා දෙවියන් වහන්සේට අපි තුල තිබෙන ආදරය නිසා දෙවියන් වහන්සේ අපිට ආදරය නිසා දෙවියන් වහන්සේව අපි සොයාගෙන ආවා ජීවිතේ ප්‍රශ්න එකයි අපි ජීවත් වෙන්නේ විවිධාකාර හැල හැපීම් අසරණ භාවයන් හදවත ඇතුලේ තිරපෙනවා විටක ජීවිතය තිත්ත වෙනවා එපා වෙනවා ආයිත් ජීවිතය සන්තෝෂයෙන් සතුටෙන් පිරෙනවා මේ සියල්ල මැද්දෙන් දෙවියන් එක්ක අපි ගමනක් යනවා ඒ නිසායි වැසි වැටුණත් කම්මැලිකම දැනුණත් සීත දැනුණත් මේ උදේ දෙවියන් සොයාගෙන ආවේ ජීසස් සොයාගෙන ආවේ අපි දැස් පියාගෙන අපි අත් දෙක පපුව මත තබා ගනිමු සමෙන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින මේ ශුද්ධ මොහොතේ දුර්වලකම් දුබලකම් එක්ක උන් වහන්සේ ඉදිරියේ පෙනී සිටින මේ මොහොතේ අපි අපේ ඇතුළාන්තයට පිවිසෙමු සමනේ අපි දුබලකමට අපි පිවිසෙමු කොච්චර දෙවියන් එක්ක ගමනක් ගියත් ලං වෙලා ජීවත් වුණත් මා තුළ ඇති විවිධාකාර ආශාවන් නිසා මා තුළ ඇති විවිධාකාර අබ්බැහිවීම් නිසා මා තුළ ඇති විවිධාකාර
දුබලකම් නිසා තවමත් මට ගොඩ එන්නට බැරි පාපය ස්වාමිනේ මට ගොඩ එන්නට බැරි දුබලකම මගේ ජීවිතේ කොටසක් බවට පත් වෙලා තිබෙන මගේ වරද අපි ඇතුල් වෙමෙට සමාවෙල්ලන්න ජේසුගේ සමාවෙල්ලන්න ජේසුගේ කියන්නේ ජේසුනේ ඔබහන්සේ මගේ දුබලකම දන්නාසේක මගේ පාපය දන්නාසේක මගේ ඇබ්බැහිවීම දන්නාසේක ස්වාමිනී ඒ සියල්ල මැද්දේ මට ප්‍රේම කරන දෙවියන් වහන්සේ ඔබවහන්සේමය මාව සොයාගෙන යන දෙවියන් වහන්සේ මාගේ ස්වාමිනී උන්වහන්සේගේ සමාව අපේ හදවතට ගලාගෙන එන සමාව අපේ ජීවිතයට ගලාගෙන එන සමාව ඉල්ලමු අපි ඇස්සේ පියාගෙන ගිමායවතාවක් කමා කළ මැනේ සුරිදුනි කමා කළ මැනේ කරුණා කළ මැනව අපි ආඥා කරමු
महोत्तम दिव्यदानिनि वहांसे अपर दुन में दिने अभिनिवेन अभिवहांसे ते प्रशंसा करमो दवसारं बेदी मापगी जीवित वहांसे द्रे अपी तबन निमो प्यालिनि वहांसे की शुद्धवत भावे पवित्र भावे अप जीविते टे अप पावलटे अप रक्या करने स्थान वले टलबा दुन मेनवे उबांसे देवमालिका वेदा पवित्र कलाक में अपि जीवित द पवित्र कोटापव बलवत कल मेनवे उबांसे सदाहट में वैचबेन से कर जकाम करने से कर आमीन वादिवेन पेदर तुमान विसिन लिए नलाद पालमोन हसुनेन कोटसकी सेलु देवल अवसाने लंगवी एत एबेविन ओब सिही कल्पनावें युतुव याक्ञाव संदहा अवदिवसितिन्न प्रेमय पौराश्य कमाकिरीमट हेतुवन बेविन सेलु देट वडा एकिनेका केरेही इमहत प्रेमयक एतिवसितिन्न मेसिविलि नोकिया एकिनेकाट आगंतुक सत्कार करन्न देवियन वहांसेगे विविधाकार वरप्रसादवल विश्वासी गबडा कार्यान में एकिने का लबा एति कुसलतावयान एकिने काट सेवे करन पिनिस योदन्न यामेक देशना करन्ने नाम देव वचने देशना केरेवा यामेक सेवे करन्ने नाम देवियन वहांसे प्रदाने करन शक्तिय अनुव ओहु सेवय करावा जेसुस क्रिसुस वहांसे करन कोटगेन देवियन वहांसेट सियलु कारणा वलदी गौरवे पेमिनेन पिनिस एसे कल युतुय महिमयात पराक्रमयात सदहटम उन वहांसेगेय आमेन प्रेमवंतेनी ओब परीक्षा कर बलन पिनिस पेमिनेन ओब अतर एति पीडा नमेति गिन्न गेन नोसितु देयक ओबट सिदुवन्नाक मेन पुदुम नोवन्न एसे नोव ओब क्रिस्तुन जेसुस वहांसेगे दुक विंदीमट पंगुकार्यान वन तरमट प्रीतिवन्न मेसे उन वहांसेगे तेजान्वित एलिदरव्वीमेदी ओब प्रीतियेन प्रमुदितवनु एत देव वचनय मिसेय देवेन वहांसेट स्तोत्रवेव ओबे पिलितुर संविधानो सियसनग केरेहि प्रसन्न वनसेक संविधानो सियसनग केरेहि प्रसन्न वनसेक संविदुन पससन्न संविदुन्ट नव गीतिकावक्द सदावतुन्गे सभावेदी एतुमन्गे पससीमद गायना करन्न तमन मेवु तनन वहांसे केरेहि इस्राहिल प्रीति वेत्वा तमन्गे रजु केरेहि सियोन दरुओ प्रीतिमत् वेत्वा पिलितुर संविधानो सियसेनग केरेहि प्रसन्न वनसेक एतुमारन्गे नामियट रंगपामिन पससत्वा रबन गसा सीम वीणा वया एतुमन्ट पसस गी गयत्वा पिलितुर संविधानो सियसेनग केरेहि प्रसन्न वनसेक सदैवत्वो महिमेन युक्तव प्रीति वित्वा मुलु रै एतुमन नमदमिन प्रीतियेन गायना करत्वा मे गौरवय एतुमन्गे सियलु सदैवतुन्ट ऐत्तेय समिदुन्ट प्रशंसा वेवा पिलितुर संविधानो सियसेनग केरेहि प्रसन्न वनसेक साधुकारय සමිදුනි ඔබේ නියෝග ගැන මම භාවනා කරන්නේ වේ ඔබේ මාර්ගයේ මාර්ගය කෙරෙහි මාගේ සිත යොමු කරන්නේ මේ
ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක ඔබ සමගද වනසේක ශුද්ධවර මාක්තුමා විසින් ලියා තිබෙන ස්වාමින් වහන්සේගේ ශ්‍රී වචනය මෙසේය ස්වාමිනී ඔබ වහන්සේට මහිමය වේවා මාක්ස් විශේෂයේ 11 වෙනි පරිච්ඡේදය 11 වෙනි වගන්තියේ සිට 26 වෙනි වගන්තිය දක්වා අපි සවන් දෙමු වචනේ අයිති කරගනිමු ජිසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුල්ව අවට සියල්ල නරඹා සමස් වූ බැවින් දොළොස් දෙනා සමග බෙතානිය දක්වලා නික්ම ගියසේක පසුදා උන් බෙතානිය නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය උන් වහන්සේ කොළ ඇති අත්තිකා ගසක් දුරදී දැක ඉන් යමක් ලැබේදෝයි සිතමින් එහි වැඩියසේක ගස ළඟට පැමිණි කල කොළ මිස අන් කිසිවක් සම්බ නොවිය යත්තිකා වාරය නොවූ බැවිනි උන් වහන්සේ මෙවක් පටන් සදහටම කිසිවක් කිසි කලෙක තාගින් ඵල අනුභව නොකරත්වායි ගසට වදාළසේක ඒ උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසුණි ඔබහු ජෙරුසලමට පැමිණියෝය උන් වහන්සේ දේව මාලිගාවට පිවිස වෙල හෙලදාම් කලවුන් පිටතට පළවා හරින්නට පටන්ගෙන මුදල් මාරු කරන්නන්ගේ මෙසද පරිවි වෙලදුන්ගේ ආසනද පෙරලා දමා දේව මාලිගාව මැදින් කිසුදු දෙයක් ගෙන යන්නට කිසිවෙකුට ඉඩ නොදුන්සේක උන් වහන්සේට උන්ට ගන්වමින් මාගේ ගෘහය සිළු ජාතින්ට යාඥාවේ ගෘහයක් යයි කියනු ලබන බව ලියා නැද්ද ඒත් ඔබය හොරුන්ගේ ගුහාවක් කර ඇතැයි වදාළසේක නායක පූජක වරුද විනය දරයෝදේ ඒ අසා උන් වහන්සේ නසා දැමීමට මගක් සෙවූහ මන්ද උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විශ්මිත වූ බැවින් ඔබ උන් වහන්සේට බිය වූහ සමස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගියසේක ඔබහු පසුදා යද්දී අත්තිකා ගස මුල පටන් වියලී තිබෙනු දුටුවෝය ඒ සිද්ධිය මතක් වී පේදුරු කතා කරමින් බලන්න ගුරු දේවයනි ඔබ සාප කළ අත්තිකා ගස වියලී තිබේයි කීය ජෙසුස් වහන්සේට උත්තර දෙමින් මෙලෙස වදාළසේක දෙවියන් වහන්සේ අදහා ගන්න සැබවින්ම මම ඔබට කියමි කවරෙක් නමුත් මේ කන්දට ඉදිරි ගොස් මොහොදෙහි පතිත වේවායි කියා තමා කියන දේ ඒ දේ සිදුවන්නේමයි නිසක සිතින් අදහන්නේ නම් එය සිදුවන්නේමය එබැවින් මම ඔබට කියමි ඔබ යාඥාවෙන් අයදින කවර දෙයක් වද එය ඔබට ලැබුණේයි අදහන්න මායිත් කියන වචන ටිකයි ඉති කරගන්න යාඥාවෙන් අයදින කවර දෙයක් වද එය ඔබට ලැබුණේයි අදහන්න එවිට එය ඔබට ලැබෙන්නේමය ඔබට ඔබ නැගිට යාඥා කරන විට කිසිවෙකුට විරුද්ධව කිසිවක් ඇතනම් කමා කරන්න එසේ කල යුත්තේ ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේත් ඔබේ වැරදි වලට කමා කරන පිණිසය එහෙත් ඔබ කමා නොකරනාහු නම් ස්වර්ගයේ වැඩවසන පියාණන් වහන්සේද ඔබේ වැරදි වලට කමා නොවන සික වහන්සේගේ ප්‍රේමයේ ස්වාරංචය සිය ක්‍රිස්තුගේ වහන්සේට ප්‍රශංසා වේවා වාටි වෙන්නේ
प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा प्रशंसा वेवा महिमय वेवा महिमय वेवा महिमय वेवा महिमय वेवा हालेलुया 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 अदस्विशेषी सिद्धीन देकाक कथंदर देकाक अपिता के नवा पहले मैंने सिद्धिय अतिका गसट सिद्ध विच्च सिद्धिय जीसु ये नवा बड़गिन्ने अतिका गहक लंगट किट्वेनवा गहतियनवा गिडिने है गिडिने ती गहक वडक्तियनवा दे जीसु की नवा मैं गहिं वडक्ने किसी व्यक्ति में इन पासे में या पलदाम उपदवाने नैति गसक बाबट पत्वे नवाई कियला पहुँवे नी देने कुटे जीसु की वमा गिये में गह मुलुमनी में विनाश वेला देवन सिद्धिय देवमालिगाव शुद्धवत किरीमे पवित्र किरीमे सिद्धियाए इन्हें सामाम आदोब समग्र में उदीबिदा गणित्याने में देवन सिद्धियाए देवमालिगाव पवित्र किरीमे प्रमाण तमिताते पुत्र द्वे इस्राएलीय जनता वगी तामत्य आला इन्नो बदान्नवा में वेन कुटे बहु कतावे ने जातिया की इस्राएलीय जातिया मैं इस्राएलीय जनता वगी इतिहास से इगेन गनित दी अभी दक्षिण देयत्तमाई ओंगी जीविते तामत्म वैदगत्म तैने वैदगत्म स्थाने उन्हें अवरुद्ध गणनावक पुरा ओं गोड़नागपु देव मालिकावाई जरुसलम देव मालिकावाई खाउद शुद्धोदेशी टके हिलती है ना अतुस्सन बला शुद्धोदेशी टके हिलती है ना देख कर देव मालिका देख कर देव मालिका देख कर मामा नंग शुद्धोदेशी टके तुम हाथर पार की हिलती ना मामा नंग देख कर ले अत देव मालिका वन है क्रिस्तु वर्ष हटा हाथे ने दी बीमार में समता लाग ना युद्ध वाले दी देव मालिका और जीसु की वह गलक पिटा गलक नो इतिरे वन से मैं विनाश वनु ऐताय कियला ये विधियत में देव मालिका व बीमार में समता लाओ ना अत त्येने देव मालिका वन ने में देव मालिका वट वटे थाना तिमुना पावर ताप पावरक पावरक क्या ने महाविशाल में ने मीटत त्याह मीटत वड़ा विशाल है ये पावर देव मालिका व रकिन्न टे तनाति मनु पावर मीटत त्याह विशाल है आ अदत्य ने देव मालिका व ने मैं देव मालिका वटे वटे थी बिच्च महापावरिन वेस्टर्न वॉल लेकर नेतंग बटे हीर पावर वितराई अदत्त इत्रुवेलाती है ना नहीं तो कम भी मटे में समझेला वाला देख के ये बट्टे हीरा पावर आए ताकि ने टेटी जिदेव आये अवेल्ला हिस्से मेहम कर कर हैं इधर उनकी आत्मा करने हैं टी जरुसलम देव मालिकाओं भी मटे में समझेला वाला नमूद पावर बट्टे हीरा पावर द वेस्टर्न वॉल एक वितरा का देत्रुवेलाती सिया गाने ने जुदेव आया अविल्ला इस स्थाने जरुसलम देव मालिका व पीठा तिबुन स्थाने ये दिस बाला गिने यात्या करना कार्य आये होता है दं जरुसलम देव मालिका व पीठा तिबुनु काले मैं जरुसलम देव मालिका व इस्राएल जनता वगी जीविते वट्टी नाम तैने बावटे पत्तेलाती बोलूं तैना वट्टी नाम तैने एकतमाय ऐ ऐ जरुसलम देव मालिका वे तमाय गिविसुम करंडुए तैन पत करलती बोले डियाक ऑफ द कवनेंट वाला दानवा सीनाई खंडे दी मुनादे दुन्ने आ मुनादे दुन्ने मुकादे ऐन्ने नी दी द मुकादे दुन्ने दस पनादे द टोरा दस पनादे मोसेस्टे दुन्ना
මෝසෙස් සැබෑ යෝග ගෙනල්ලා ගල් ඇලික දෙක පොළවේ ගැහුවා කෙසේ හෝ ඔවුන් මේ ඊශ්‍රායලීය ජනතාව දෙවියන් වහන්සේගෙන් ලැබිච්ච මේ දස පනත කරඬුවක තබාගෙන ඔසවාගෙන ආවා ඒකට කියනවා ගිවිසුම් කරඬුව කියලා the ark of the covenant කියලා ඉංග්‍රීසි වලින් කියනවා මේ ගිවිසුම් කරඬුව ඔසවාගෙනයි ඔවුන් ඊශ්‍රායල් ජනතාව කාන්තාරයේ මැද්දින් ගමන් කළේ ඊට පස්සේ මේක ගෙනල්ලා ඔවුන් හදපු අවුරුදු ගණනාවක් පුරා හදපු දේව මාලිගාවේ මැද සෙන්ටර් එකේ තැන්පත් කළා ඔවුන්ේ තුල විශ්වාස කළා දෙවියන් වහන්සේ එතන වැඩ සිටිනවායි කියලා Ark of Covenant නැත්නම් ගිවිසුම් කරඬුව දේවමාලිගාවේ තැන්පත් කරලා තිබුණා ඒ තැන්පත් කරලා තිබුණ නිසා දෙවියන් වහන්සේගේ ශුද්ධ වැඩ සිටීම එතන ඇති බව ඔවුන් විශ්වාස කළා තේරුණාද දැන් අද නම් අපි අපේ ගමේ පල්ලියට ගියත් අපේ ගමේ පල්ලියේ දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉස්සරහට ගිහිල්ලා নমස්කාර කරලා යාඥා කරනවා ඇයි ජේසු අපේ ගමේ පල්ලියේ තියෙන පුංචි ටබනකල් එකේ සත්ප්‍රසාද කරඬුව තුල වැඩ සිටින බව අපි විශ්වාස කරන නිසා නමුත් ඊශ්‍රායල් ජනතාවක් තුල එහෙම විශ්වාසයක් තිබුණේ නැහැ ඔවුන්ගේ ගම්වල විවිධාකාර ධර්මශාලාවල් තිබුණට ඔවුන් විශ්වාස කරපු දේ තමයි දේව මාලිගාවේ විතරයි දෙවියන් වහන්සේ වැඩ සිටින්නේ ගිවිසුම් කරඬුව තියෙන තැන විතරයි දෙවියන් වහන්සේ වැඩ සිටින්නේ ඒ නිසා දේව මාලිගාව වොන්ට ඉතාමත්ම සුද්ධෝ තැන බවට වටිනාම තැන බවට පත් වුණා දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට දෙවියන් වහන්සේට ලං වෙන්නට දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්නට ඔවුන් නිතර ආගිය තැන බවට ජෙරුසලම් දේව මාලිගාව පත් වුණා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ඉස්ලාම් ඔය කාරණාව තේරුණාද ජෙරුසලම් දේව මාලිගාව ගැන දැන් ජෙරුසලම් දේව මාලිගාව දෙවියන් වහන්සේට නමස්කාර කරන තැන විතරක් නෙමෙයි පත් වුණේ ජෙරුසලම් දේව මාලිගාවට නිතර දෙවේලි මේ දෙවියන් වහන්සේ වැඩ සිටිය නිසා නිතර දෙවේලේ මිනිස්සු ආ ගියා දැන් බලන්න අපේ රටට අපි එමු අපි අපේ ගමේ පල්ලියට යනවා ජේසුට ආඥා කරනවා සත්ප්‍රසාද වහන්සේ ඉස්සරහා දැනගාලේ ආඥා කරනවා නමුත් මේ කතෝලික අපි ජීවිතවල අපි යන්න පුරුදු වෙලා තිබෙන විශේෂ තැන් තිබෙනවා නැද්ද මඩු පල්ලිය තලවිල පල්ලිය මේවා නිරතුරු මිනිස්සු රැඳෙන ගැවසෙන තැන් ලංකාවේ හැම පැත්තකින්ම එන ස්ථාන බවට පත් වෙලා තිබෙනවා හරිද මේ වගේ ඊශ්‍රායලීය දේව මාලිගාවට හැම පැත්තෙම මිනිස්සු ආවා ගලීලෙන් සමාරියෙන් ජුදෙයාවෙන් හැම පැත්තෙම මිනිස්සු ආවා හැම තිස්සෙම මෙතන මිනිස්සු රැඳුන තැනක් වුණා ඒ නිසා එක දේව මාලිගාව දෙවියන් වහන්සේට නමස්කාර කරන තැන විතරක් නෙමෙයි දේව මාලිගාව දෙක ඔවුන්ගේ දේශපාලනය කතා කරන රටේ දේශපාලනය කතා කරන රටේ දේශපාලනයට සැලසුම් කරන තැන බවට පත් වුණා ඒ විතරක් නෙමෙයි දේව මාලිගාව ඔවුන්ගේ සදාචාරය සංස්කෘතිය ගොඩනගන තැන බවට දේව මාලිගාව ඔවුන්ගේ වත්පිළිවෙත් සාධන තැන බවට පත් වුණා කෙටියෙන් කියනවා නම් ජුදා ජනතාවගේ මුළු ජීවිතයම ආගම විතරක් නෙමෙයි සමාජීය ජීවිතය දේශපාලනික ජීවිතය ආර්ථික ජීවිතය මේ සියල්ල තනන ගොඩනගෙන සාකච්ඡා කරන විශේෂ තැන බවට ජෙරුසලම් දේව මාලිගාව පත් වුණා ඒ නිසා ජෙරුසලම් දේව මාලිගාව උන්ට වටිනාම තැන බවට පත් වුණා දැන් මෙන්න ජේසු එන්නේ මෙතනටයි ජේසු එන්නේ මෙතනටයි මිනිස්සු විසින් දේව මාලිගාව දෙවියන් අදහන තැන බවට පත් වෙලා තියෙන තැනක් බවට පත් දෙවියන්නි වැඩ සිටින තැනක් දෙවියන්ට නමස්කාර කරන තැනක් විතරක් නෙමෙයි ජේසු දකින්න මේ දේව මාලිගාව බිස්නස් කරන්නට
වෙන වෙන දේවල් කරන්නට පත් කරගෙන තියෙන හැටි කිටියන් කියනවා නම් ජේසු දකින්වා ජෙරුසලම් දේව මාලිගාව දෙවියන් වහන්සේගේ සුද්ධත්වය ප්‍රකාශ කරන තැනක් විතරක් නෙමෙයි ඒ සුද්ධත්වය පැත්තකට ගිහිල්ලා ඒක කෙලසිලා මිනිසුන්ගේ ගති පැවැතුම් වලින් මිනිසුන්ගේ ක්‍රියාවන් වලින් මිනිසුන්ගේ ජීවිත චර්යාවන් වලින් මිනිස්සු කතා කරපු භාෂාව නිසා ඒ දෙවියන් වැඩ සිටින තැන දේව මාලිගාව අපවිත්‍ර වෙලා තියෙන හැටි අසුද්ධ වෙලා තියෙන හැටි දෙවියන් වහන්සේගේ පුතා ජේසු දකිනවා මෙතන අපි නවතිමු මෙතන අපි නවතිමු මං ඔබෙන් අහනවා දැන් ප්‍රශ්නයක් ඔබේ ජීවිතේ ඔබට අද වටිනාම තැන බවට පත් වෙලා තියෙන්නේ කොබක්ද ආයත් අහනවා ඔබට ඔබේ ජීවිතේ වටිනාම තැන වැදගත්ම තැන බවට පත් වෙලා තියෙන්නේ කොබක්ද සමහරුන්ට ජීවිතේ වටිනාම තැන බවට පත් වෙලා ඇති රස්සාව කරන තැන සමහරුන්ට ජීවිතේ වටිනාම තැන බවට පත් වෙලා ඇත්තේ යාළුවෙක්ක බෝතලෙට සෙට් වෙන තැන සමහරුන්ට ජීවිතේ වටිනාම තැන බවට පත් වෙලා ඇත්තේ කුඩු කන්දල් කතා බහ කරන තැන අනිත්‍යගේ ඕපදූප කතා කරන තැන මුකට ඔබට ජීවිතේ වටිනාම තැන මං ඔබට කියනවා මෙතන සිටින අපි සියලු දෙනාටම අපේ ජීවිතවල වටිනාම තැන බවට පත්විය යුතු තැන වෙන කොතනක් නෙමෙයි ඔබ ජීවත් වෙන ඔබේ නිවසයි ඔබේ පවුලයි विशेष तनक बवट पत्तेलातीनवाद මම මගේ ගෙදර මගේ පවුල තුල දෙවියන් වහන්සේ වැඩ සිටින තැනක් ලෙස මගේ ගෙදර මගේ පවුල දෙවියන් වහන්සේව අත්දකින තැනක් බවට මම පත් කරගෙන තියනවාද අද දේව මාලිගාව වෙන කොහෙවත් නෙමෙයි ඔබට ඔබේ දේව මාලිගාවිය යුත්තේ ඔබේ නිවසයි ඔබේ ගෙදරයි ඔබේ පවුලයි මට කියන්න පුළුවන්ද මට කියන්න පුළුවන්ද මගේ ගෙදර මගේ නිවසේ මගේ පවුලේ ඒ දෙවියන් වහන්සේගේ ආදරය දෙවියන් වහන්සේගේ ශුද්ධත්වය දෙවියන් වහන්සේගේ වැඩ සිටීම දෙවියන් වහන්සේගේ ඒ මහා බලවත් වූ ස්පර්ශය අත් දකින්නවා මම මගේ ගෙය ඒ ආදරෙන් ප්‍රේමෙන් සෙනෙහසින් පිරීලා තියෙනවා ඒ නිසා මගේ ගෙය වටිනවා මට මගේ පවුල වටිනවා සමහරය කැමති නෑ গিදර රැඳෙන්නට නැද්ද? ගයක් තියනවා සමහරයට වෙයි ඒ ගය බෝඩිමක්. බලන්න. ගය බෝඩිමක්. බිරිඳ ඉන්නවා ස්වාමි පුරුෂයා ඉන්නවා. නමුත් බිරිඳත් গিදර ජීවත් වෙන්නේ බෝඩින් කාර්යයක් ලෙසයි. ස්වාමි පුරුෂයා ජීවත් වෙන්නේ බෝඩින් කාර්යයක් ලෙසයි. දරුවනුත් ඒ තත්ත්වයට පැටලිලා අපි ගෙවල් වල තියෙන්නට උන කතා බහ අද කොච්චර අඩු වෙලාද අහලා බලන්න ඉස්සර අපි පුංචි කාලේ අපි ගෙවල් වල හරියට කතා බහ සිද්ධ වුණා අම්මා තාත්තා අපි දෙමව්පිය අපි අතර කතා බහ සිද්ධ වුණා ඇයි ඉස්සර අපේ ගෙවල් වල ටෙලිවිෂන් නැහැ අපේ ගෙවල් වල තිබුණ රේඩිය එකක් විතරයි ඒ නිසා ඕන තරම් වෙලාව තිබුණා කාලය තිබුණා අපිට කතා බහ කරන්නට අපි කතා බහ කළා තාත්තා අපිත් එක්ක කතා කරන්න වෙලාව තිබුණා තාත්තට ඕන තරම් ඒකට වෙලාව දෙන්න හැකියාව තිබුණා අම්මා ඕන තරම් අපේ දුක සැප විමසන්නට වෙලාව තිබුණා ඒක අම්මා කළා ඒ නිසා අම්මයි තාත්තයි අපි අතර ලොකු සම්බන්ධතාවයක් ලොකු ආදරයක් ගෙදර නිරන්තරයෙන්ම ගොඩ නැගුණා
ඉස්සර අපේ ගෙදර යාඥාම තිබුණා අපි හැමදාම යාඥා කරන්නට වාඩි වුණා ඒ නිසා මොන ගෙදර ප්‍රශ්නේ තිබුණත් යාඥාව ගෙදර සිද්ධ වෙච්ච නිසා අපේ ගෙදර අමුතුම අත්දැකීමක් දෙවියන් අත්දකින අත්දැකීමක් තිබුණා අද අද අපිට කතා කරන්න වෙලාවක් නැහැ නැද්ද හිතලා බලන්න ඔගලන් කී දෙනෙක් ඔගලන්ගේ ගෙවල් වල එකට වාඩි වෙලා බත් ටික කනවද කියලා අඩුගානේ රැට අම්මයි තාත්තයි දරුවෝ ටිකයි ඔක්කොම එකට වාඩි වෙලා එක මේසෙ ඉඳගෙන එහෙම නැත්නම් එකට පුටු වටේ කර තියාගෙන කී දෙනෙක් මෙතන ඉන්නවද පවුල එකට කෑම ටිකක් කන කෑම කනවා වෙන්න ඇති එකට වාඩි වෙලා හැබැයි ඇස් එක ටෙලිවිෂන් එක ඉස්සරහා කතා බහක් නැහැ නිශ්ශබ්දල ගොළුව වගේ ටීවී එක යන දේවල් දිහා බලාගෙන බත් ටික කාලා නැගිටලා යනවා මං ඔබට කියනවා गेदर गोड़नगन गेदर आदर गोड़नगन गेदर सेनेहस गोड़नगन प्रधान तमदे तमाई मे अम्माई ताताई दरुवनुई अतर एतिवेन कताबह साकच्छाव अदपे गिवाल्लन एवेनुवट तेने कुनु हरुप अहेन्ने कुनु हरुप दरुवंट अहेन्ने कुनु हरुप दरुवन कथा करने निसा कुनु हरुप मेलांगदी मोंडिसूरी दरुवेक අමු තිත්ත කුණු හරුපෙන් කතා බහ කරනවායි කියලා මොන්ඩිසූරිය ටීචර් මට ඇවිල්ලා කිව්වා. ඒ පැත්තේ මොන්ඩිසූරියක දරුවෙක් කුණු හරුපමයි කතා කරන්නේ. දරුවා ගෙනල්ලා බලනකොට අහනකොට කතා කරන දරුවට ඉස්කෝලෙන් නෝ උගන්වන්නේ නැහැ. කොහින්ද දරුවා ඉගෙනගෙන තියන්නේ? ගෙදර. ගෙදර. මගේ ගෙය මගේ නිවස කුණු හරුප කතා කරන පරුෂ වචනෙන් කතා කරන හැමතිස්සම සණ්ඩු දබර සිද්ධ වෙන ගෙයක් නම් ඒ ගෙය කොහොමද මට වටින ගෙයක් වෙන්නේ ඒ තැන කොහොමද මට වටින තැනක් වෙන්නේ ඒ තැන කොහොමද මම දෙවියන් වහන්සේව අත්දකින දෙවියන්ගේ වැඩ සිටීම අත්දකින තැනක් බවට පත් වෙන්නේ ඔබට ලස්සන ගෙයක් දීලා තියෙනවා ඒ ගෙය දෙවියන් වහන්සේ වැඩ සිටින ගෘහයක් කරගන්න. දෙවියන්ගේ ආදරය අත්දකින ගෘහයක් කරගන්න. ඔබ මේ මෙහෙයන් වලට එනවා. තවත් මෙහෙයන් වලට ඔබ සහභාගී වෙනවා. අපි කතෝලික හැටියට අවුරුදු ගණනාවක් ජීවත් වෙනවා. නමුත් අපි අපේ ගෙදර ඒ ආදරය සෙනෙහස අත්දකින්නේ නැත්නම් ඒ වෙනුවෙන් අපි යමක් කරන්නේ නැත්නම් අපි මේ මෙහෙයන් වලට සහභාගී වෙන එකත් අර්ථ ශුන්‍යයි. ඉනිස අපි දකිනවා මෙන්න ස්වාමින් වහන්සේ ගෘහයට තාත්තගේ නිවසට ඇතුල් වෙනවා තාත්තගේ නිවසට ඇතුල් වෙලා දකිනවා දෙවියන් වහන්සේ වැඩ සිටින්නට ඕන තැන සොරොන් වැඩ සිටින බව සොරොන්ය විනාශ කර තිබෙන බව ඒ නිසයි උන්වහන්සේ කසය අතට ගන්නේ පවිත්‍ර කරන්නට දේවමාලිගාව මම ඊට පස්සේ අනිත් පැත්තට යනවා දෙවනි කතාවේ අත්තික ගහපිලිබඳ කතාවේ හරි ලස්සන වාක්‍යයක් දෙවියන් වහන්සේ අද ඔබට අයිති කර දෙන වාක්‍යයක් අද මෙතනින් ගෙදර යනකොට ඔබ අරගෙන ආ යුතු වාක්‍යයක් ප්‍රකාශ කරනවා ඒ නිසා බලන්න බලන්න සුදු මාක්ස් විශේෂ 11 වෙනි පරිච්ඡේදයේ මට පස්සේ කියන්න හරිද ඔබ ඔබ හැමෝම කටවල් ඇරලා කියන්න ඔබ ඔබ යාඥාවෙන් අය දින යාඥාවෙන් අය දින කවර දෙයක් වද කවර දෙයක් වද එය ඔබට ලැබුණේයයි එය ඔබට ලැබුණේයයි අදහන්න අදහන්න එවිට එවිට එය ඔබට ලැබෙන්නේමය එය ඔබට ලැබෙන්නේය අපි ආයත් කියමුද ශබ්ද නගායේ වචනය කියන්න අපි කියමු නැවත වතාව ඔබ ඔබ යාඥාවෙන් අය දින යාඥාවෙන් අය දින කවර දෙයක් වද කවර දෙයක් වද එය ඔබට ලැබුණේයයි එය ඔබට ලැබුණේයයි අදහන්න අදහන්න බලන්න මෙතෙන්ට ඔබ හැමෝම ඉන්නේ යාඥා කරන්නට සප්‍රසාද වහන්සේ ඉස්සරහා ඔබ පෙනී සිටින හැම මොහොතකදීම කරන්නේ යාඥාවයි විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් ඔබේ දරුවන් වෙනුවෙන් ඔබ පෞල් වෙනුවෙන් ඔබ රස්සාවල් වෙනුවෙන් ඔබ කරන ව්‍යාපාර වෙනුවෙන් ඔබ ලෙඩ රෝග වෙනුවෙන් ඔබ ලොකු යාඥාවක නිරත වෙන ජනතාවක් ඒ නිසයි මෙහෙම එන්නේ මේ වැසි වැටුණත් ඔබ එන්නේ එකයි දෙවියන් වහන්සේට කතා කරන්නට යාඥා කරන්නට
මෙන්න ජේසු කියනවා ඔබ යාඥා කරනකොට ඔබ යමක් වෙනුවෙන් යාඥා කරනකොට එය ලැබිලා ඉවරයි එය ලැබිලා ඉවරයි කියලා අදහන්න විශ්වාස කරන්න ඔබ එනවා මෙතනට ශල්්‍ය කර්මයක් සිද්ධ වෙන්නට යනවා ඒක භයා භයානක ශල්්‍ය කර්මයක් පියයුරු ශල්්‍ය කර්මයක් ડોක්ටර්ස්ලා කියනවා මේ පියයුරු අයින් කරන්නට ඕන ඔබට පිළිකාවක් හැදලා තියෙන්නේ ඒ නිසා ඔබ වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්නට යනවා අනිවාර්යයෙන්ම මේ ශල්්‍ය කර්මය තුල ඔබ ප්‍රතිකාර ලබා ගන්නට ඕන කියලා ડોක්ටර්ස්ලා ඔබව දැනුවත් කරනවා මෙහෙම වෙච්ච හැටි ඔබ කඩන්නට එනවා ජීවිතය කඩන්නට එනවා ඔබ එතකොට දෙවියන් සහායගෙන එනවා එතකොට ඔබ ඉල්ලනවා ස්ථිර වශයෙන්ම ස්වාමිනී මාගේ මේ රෝගිය ඔබ වහන්සේ සුව කරන්න ඔබ වහන්සේ මාව ස්පර්ශ කරන්න මේ ශල්‍ය කර්මය සාර්ථක කරන්න කියලා ඔබ යාඥා කරනවා හැබැයි ඔබ එක පැත්තක තියෙනවා නම් හිතේ මේක වෙයිද දන්නේ නැහැ හරියයිද දන්නේ නැහැ ඔපරේෂන් එක සාර්ථක වෙයිද දන්නේ නැහැ ගන්න ප්‍රතිකාර හරියයිද දන්නේ නැහැ එහෙම නෙමෙයි ඔබ යමක් වෙනේ යාඥා කරනකොට ඔබේ පියයුරු පිළිකාව වෙනුවෙන් යාඥා කරනකොට ඔබ හිතන්නට ඕන දේ තමයි මං ස්ව වෙලා ඉවරයි. ජේසු මාව ස්ව කරලා ඉවරයි. මේ ජේසු කියනවා බොරුවක් ජේසු කියලා නැහැ. කවදාමත් ජේසු බොරුවක් කියලා නැහැ. ජේසු කියනවා ඔබ යාඥාවෙන් අය දින කවර දෙයක් වුවද බලන්න anything that you ask in prayer. කවර දෙයක් වුවද ඕන දෙයක්. එය ලැබුණේ අය අදහන්න. එවිත එය ලැබෙන්නේමය ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා එනිසා මේ මුදී දවස ආරම්භයේදී ඔබ ඇවිල්ලා ඉන්නවා ස්වාමීන් වහන්සේ ළඟට ඔබ යාඥා කරනකොට හැමදාම මින් පස්සේ ස්ථීර වශයෙන්ම මේ දේ මට සිද්ධ වෙන්නට යනවා මට දරුවෙක් ලැබෙන්නට යනවා තාවම අරුදු තුනක් හතරක් පහක් ගිහිල්ලා තාමත් මට දරුවෙක් නැහැ නමුත් ජේසු මට දරුවෙක් දෙනවා ස්ථීරයි මගේ මේ ව්‍යාපාරේ දැන් කඩම් වැටිලා තියෙන්නේ නමුත් දෙවියන් වහන්සේ මේක ගොඩනගනවා ස්ථීරයි දැන් මේ වෙනකොට මම මේ රෝගයෙන් පීඩා විඳිනවා මට ආතරයිටිස් රෝගය තියෙනවා මට පිළිකාවක් කියලා ડોක්ටර්ස්ලා කියනවා නමුත් ජේසු මේක සුව කරනවා ස්ථීරයි අන්න ඒ ස්ථීර භාවය යාඥා කරනකොටම මට ඇති වෙන්නට උනා ජේසු දෙනවා ජේසු කරනවා he will do a miracle and I believe in it එච්චරයි මගේ දරුවා මේ වෙනකොට නොමග ගිහිල්ලා නමුත් මම දෙවියන් වහන්සේට කනලව කර මන් දන්නවා ස්ථීරම දරුවා වෙනස් වෙනවා අන්න එයි ජේසු කියන්නේ එහෙම එහෙම ඔබ යාඥා කරනකොට මේක මට ලැබෙනවා 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 මයි ආයේ වචන දෙකක් නැ මේක මට දෙවනවාසේ දෙනවා 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 මයි කියන ඒ ස්ථීර හදවතේ ඇති වෙන ඇදහිල්ලෙන් ඔබ දෙවියන් වහන්සේට කනලව කරනකොට ජිසු කියනවා ඔබට ලැබෙනවා අනිවාර්යම ලැබෙනවායි කියලා විශ්වාස කරනවාද විශ්වාස කරනවාද අවිශ්වාස කරන අයත් උස්සන බලන්න ඔව් එහෙම යාඥා කරනකොට අනිවාර්යම මට ඒක ලැබෙනවා කියලා විශ්වාස කරන අයත් උස්සන අපි හයියනේ අපිට ගාමු ඒ වගේ දෙවියන් වහන්සේ කෙනෙක් ඒ වගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙනෙක් අපිත් එක්ක ඉන්නේ අපිත් එක්ක ඉන්නේ ඒකයි ක්‍රිස්තියානි කාරෙන්ට ලොකු බලාපොරොත්තුවක් තියෙනවා කියන්නේ ඒකයි කතෝලිකයෝ කවදාවත් වැටෙන්නේ නැහැ කියන්නේ ඒකයි කතෝලිකයෝ ක්‍රිස්තියානි කාරයෝ කවදාමත් ජීවිතයට බය නැහැයි කියලා කියන්නේ ඒකයි කතෝලිකයෝ ක්‍රිස්තියානි කාරයෝ කවදාමත් ප්‍රශ්නවලට බය වෙන්න ඕනේ නැහැ කතෝලිකයෝ කවදාමත් රෝගවලට බය වෙන්නට ඕනේ නැහැ කතෝලිකයෝ කවදාමත් ශල්‍ය කර්මවලට බය වෙන්නට ඕනේ නැහැ කතෝලිකයෝ කවදාමත් කිසිම ප්‍රශ්නයකට බය වෙන්නට ඕනේ නැහැ ඇයි ජේසු කියලා තියෙනවා බය වෙන්නට එපා උඹ ඔබ ඉල්ලන්නේ කවර දෙයක් වද ඔබ අදහනවා නම් ලැබෙනවයි කියලා ලැබෙන්න වාමයි මේ ශක්තිය මේ හයිය මේ බලය අපිට දෙවියන් වහන්සේ දීලා තියෙනවා ඒ නිසා අපි බය වෙන්න ඕනේ නැහැ මොන ප්‍රශ්නයාවත් බය වෙන්න තෝරන නැහැ මොන රෝගිය වැළඳුනත් බය වෙන්න තෝරන නැහැ මොන අසරණ භාවය තුල හිටියත් බය වෙන්න තෝරන නැහැ දෙවියන් වහන්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා අපි දෙවියන් වහන්සේ තුල එන්නකොට අපි දැන් අපේ අද්දක පප මත තබ අපි දැස් පියාගෙන අපි අද්දක පප මත තබා ගනිමු
දැස් පියාගනි බබි. ඔබේ පෞල් ජීවිතයට එන්න. ඔබේ ගෙදරට එන්න. ඔබේ නිවසට එන්න. හැම දෙයක්ම ඔබට තියෙනවා ඒ ගෙදර. ලස්සන ගයක් ඔබ හදාගෙන තියෙනවා. ටයිල් කරලා ඒසි කරලා පේන්ට් කරලා හැම සැප පහසුකමක්ම ඒ ගෙදර තියෙනවා. හැබැයි මං හදාගත්ත ඒ ගෙය ඒ දිවස මට දෙවියන් වහන්සේ වැඩ සිටින තැනක් බවට අත්දකින්නට පුළුවන් වෙලා තියෙනවාද මගේ ගෙදර මට සතුටක් දැනෙන මගේ ගෙදර ඇතුළ මට සෙනෙහස දැනෙන මගේ ගෙදර ඇතුළත මට ප්‍රීතිය දැනෙන ආදරය දැනෙන තැනක් බවට මම අත්දකිනවද අත්දකිනවද මගේ නිවසයි අද මගේ දේව මාලිගාව දෙවියන් වහන්සේ වැඩ සිටින තැන මම ඒක අත්දකිනවාද ඒ වෙනුවට හැමතිස්සම ආඩ දබරද ඒ වෙනුවට හැමතිස්සම සණ්ඩු දබරද මට රුස්සන්නේ නෑ මගේ බිරිඳව මට රුස්සන්නේ නෑ මගේ ස්වාමි පුරුෂයාව මං දැන් දින ගණනාවකින් මගේ මනුස්සයත් එක්ක කතා කරලා නැහැ කතා කළත් දවසකට කතා කරන්නේ වචනයයි දෙකයි තුනයි ඉස්සර එහෙම නෙමෙයි ඇයි එහෙම දැන් වෙලා තියෙන්නේ අපි දෙදෙනා අතර ශාරීරික සම්බන්ධතාවයන් පවා මේ වෙනකොට නැත්තටම නැති වෙලා ගිහිල්ලා ඒ නිසා ලොකු අසතුටක් ලොකු බිදීමක් අපේ පෞල් ජීවිතය තුළ මගේ පෞල් ජීවිතය තුළ මම අත්දකින තැනකද මම හිර වෙලා තියෙන්නේ මගේ දරුවමට අවනත දැහැ මගේ දරු ඉස්සර මාත් එක්ක ලොකු ආදරයකින් හිටියා මට තාත්තේ අම්මේ කියලා කතා කළා ලොකු සෙනෙහසක් මගේ දරුව තුල දැක්කා අද මට මගේ දරුව පවා නැති වෙලාද මට දැනෙනවා දරුව නොමග ගිහිල්ලයි කියලා මට දැනෙනවා දැන් දරුව මාව සලකන්නේ නැහැ මට ගරු කරන්නේ නැහැ මගේ වචනේ අහන්නේ නැහැයි කියලා ඒ නිසා මම ලොකු කනස්සල්ලකින්ද මගේ ගෙය මගේ පවුල දෙවියන් වහන්සේව අත්දකින තරක් බබට මම පත් කරගෙන තිබෙනවාද ඒ අධ්‍යාත්මිකත්වය මගේ ගෙදර තියෙනවද ඇත්ත හැමදාම උදේට පහන පත්තු කරනවා මම හැමදාම රැට හැන්දෑවට පහන පත්තු කරනවා මම එච්චරයි වෙන මොකුත් නැහැ අධ්‍යාත්මිකත්වයක් නැහැ there is no spirituality in my family at my home ඒකද ඇත්ත ඒකද ඇත්ත ඒ නිසා මම මගේ ගෙදර මට වටින තැන වෙලා නැහැ දැන් ඒ නිසයි මං ගෙදරින් එළියට යන්නේ ඒ නිසයි මං හැමතිස්සෙම එළියේ ඉන්නට උත්සාහ කරන්නේ ඒ නිසයි මම යාළුවෙක් එක්ක සෙට් වෙන්න හැමතිස්සෙම ඒ නිසයි මම ක්ලබ්ස් වලට යන්නේ ඒ නිසයි මම දැන් වෙනතට වැඩිය මගේ බිරිඳට මුහුණ නොදෙන්නේ මගේ ස්වාමි පුරුෂයට මුහුණ නොදෙන්නේ මට ගිය මගේ ගිය මගේ නිවස රුස්සන්නේ නැති තැනක් බවට පත් වෙලාද තියෙන නිසායි ජේසුට අපි දෙන්නට යන අපේ ගෙය අපේ පවුල අපේ නිවස අපි හිමින් සැරේ දැන් නැගිටිමු සුදු බය වෙලේ පැත්තකින් දියලා හැම දෙනෙක්ම දැන් නැගිටින්න ඔබේ වමත පපුව මත තබා ගන්න
ඔබේ දකුණු අත ජේසු වෙතට ඔසවන්න කුරුසියේ ලීලා එන ජේසු වෙතට ඔසවන්න ඔබේ දැස් පියා ගන්න ජේසු දා දේව මාලිගාවට ඇතුල් වුණා වගේ මේ මොහොතේදී ඔබේ ගෙදරට ඇතුල් වෙන්නට යනවා අපි කියමු ඒ නිසා ජේසුට අපේ ගෙදරට ඇතුල් වෙන්න කියලා ඔබ කියන්න ඔබේ වචන වලින් කියන්න ස්වාමිනේ වහන්සේ මගේ නිවසට ඇතුල් වෙන්න මට තියෙන පොඩි ගියා මගේ නිවස පොඩි නමුත් වහන්සේ මම ආදරෙන් මගේ ගෙදරට බාර ගන්නවා මගේ පවුලට බාර ගන්නවා මේ මොහොතේ ස්වාමින් වහන්සේ මේ මොහොතේ ඔබ වහන්සේ මගේ ගෙදරට ඇතුල් වෙන්න මගේ පවුලට ඇතුල් වෙන්න මගේ ජීවිතයට ඇතුල් වෙන්න ගෙදරට හැම කාමරයකටම ජේසුව අරගෙන යන්න කුස්සියට අරගෙන යන්න කෑම බීම පිසින තැනට ජේසුව අරගෙන යන්න ඔබ එකට එකතු වෙන තැනට යවගෙන යන්න ඔබ කතා බහ කරන්නට එකතු වෙන තැනට ඔබ නිදියන තැනට ඒ හැම තැනකටම ජේසුව අරගෙන යන්න ස්පර්ශ කරන්න කියලා කියන්න හැම අඟලක්ම දිවසේ හැම තැනක්ම ආශිර්වාද කරන්න කියලා ජේසුගේ නිල්ලන්න දේව මාලිගාවට ජේසු ඇතුල් වෙලා දේව මාලිගාව සුද්ධවත් කළා පවිත්‍ර කළා ආශිර්වාද කළා ඒ වගේ ඔබේ ගෙදරට මේ මොහොතේදී හැම නිවසේ හැම කාමරයකටම මනසින් පවා ගන්න දැන් ජේසු ඔබ අරගෙන යන හැටි ඒ ගෙදර තියෙන හැම ගාමරයකටම හැම තැනකටම ජේසුව අරගෙන යන හැටි ඔබ සිතේ පවාගෙන යාඥා කරන්න ජේසුගේ ආශිර්වාදය ඉල්ලන්න ජේසුගේ බලය ඉල්ලන්න ජේසුගේ සුවය ඉල්ලන්න ජේසුගේ ආරක්ෂාව ඉල්ලන්න ස්ථිරයි ඔබ වහන්සේ මේ මොහොතේදී ඔය දේ කරනවා මේ දේ කරන ඔබ වහන්සේ මේ බලය මේ ආශිර්වාදය මේ වර ප්‍රසාදය ඔබට ලබා දෙනවා ඔබ වහන්සේ ස්ථිරයි ප්‍රශංසා වේවා ජෙසුකිව්වා ඔබ යාඥා කරනකොට මට මේක ලැබෙනවා මට මේක හම්බ වෙනවා ස්ථිරයි මේක ඉෂ්ට සිද්ධ වෙන්න යනමයි කියන සිතුවිල්ල තුළ ඔබ යාඥා කරනවා නම් එය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවයි කියලා ජෙසු කිව්වා. ඕ දැස් පියාගෙන සිතන්න කුමක්ද ඔබ යදින්නේ කුමක්ද ජේසුගෙන් ඔබ ඉල්ලන්නේ කුමක්ද ජේසුගෙන් මේ මොහොතේදී බැවිල් ලැත්තේ රෝගාතුර වෙලා මේ මොහොතේදී ඔබ ශල්‍ය කර්මයකට මුහුණ දෙන්නට යනවා සිතේ බියක් ඒ නිසා ඇති වෙලා ඔබේ දරුවෙක් රෝගාතුර වෙලා ඔබේ ස්වාමි පුරුෂයා රෝගාතුර වෙලා විදේශ රටේ ඉන්න මේ මිනිස්සුන්ට රස්සාව නැති වෙලා ගිහිල්ලා ඔබ බිස්නස් එක කඩම් වැටිලා ඔබ ව්‍යාපාරය කඩම් වැටිලා ලොකු ණය බාරකට ඔබ යට වෙලා ජෙසු කියනවා ඔබ ඉල්ලන්න ලැබෙනවයි කියන ස්ථීර ඇදහිල්ල තුල ඉල්ලන්න ඒක හම්බ වෙලා ඉවරයි කියලා සුව වෙලා හමාරයි කියලා ශල්‍ය කර්මයේ සාර්ථක වෙලා හමාරයි කියන ස්ථීර ඇදහිල්ල තුල ඔබ ඉල්ලන්න එවිට එය ඔබට ලැබෙන්නේ මෙය එනිසා අපි ආඥා කරමු සමෙන් වහන්සිට අපි බාර දෙමු මේ මොහොතේදී උන් වහන්සේගේ හස්තයට උන් වහන්සේගේ දෑතට අපේ ජීවිතය අපේ ප්‍රාර්ථනාවන් අපි බාර කරමින් සමෙන් වහන්සේට නැවතත් අපි කනලව් කරමු ඔ සමෙන් වහන්ස මෙයයි මගේ ඉල්ලීම මෙයයි මගේ යැදීම මෙයයි මගේ ප්‍රාර්ථනාව ඔබ වහන්සේ මා ස්පර්ශ කරන්න කියලා ඉල්ලමින් මේ මොහොතේදී බාත් දෙක අත් දෙක මෙහෙලට සුවාගෙන සමෙන් වහන්සේට ආඥා කරන ඔ ස්වාමිනී
විශ්වාසය ප්‍රකාශ කළා අපි ආඥා කරනවා නම් ස්ථීර ඇදහිල්ලක් තුළ ආඥා කරනවා නම් එය ලැබෙන්නේමයි කියන ඒ සිත විනිවිද වහන්සේ දෙස බලනවා නම් ඔබ වහන්සේ ඉෂ්ට සිද්ධ කරන බව ප්‍රකාශ කළා මේ මොහොතේදී මේ ඇදහිල්ලෙන් ඔබ වහන්සේ දෙස බලනවා ස්වාමීන් වහන්සේ විවිධාකාර රෝගී තත්ත්වයන් විවිධාකාර අසනීප තත්ත්වයන් සමග ඔබ වහන්සේ ඉදිරියේ පෙනී සිටින මේ ජනතාව බාර කරනවා විවිධාකාර විදිහේ කඩා වැටීම් වලට මැදි වෙච්ච මේ ජනතාව බාර කරනවා ස්වාමීන් වහන්සේ ස්පර්ශ කළ මැනව ඔවුන්ගේ ශල්‍ය කර්මයන් සාර්ථක කළ මැනව වෛද්‍ය පරීක්ෂණ සාර්ථක කළ මැනව නිවැරදි ප්‍රතිකාර උඩ ලබා දුන මැනව දරුවන් නොමැති අයට දරුවන් ලබා දුන මැනව විවිධාකාර ලෙඩ රෝග වලින් පීඩා විඳින උන් සුවපත් කළ මැනව ඔවුන්ගේ රැකියාවල් ව්‍යාපාරික කටයුතු ආශිර්වාද කළ මැනව ඔබ වහන්සේගේ ශුද වූ ප්‍රේමය ශුද වූ ආශිර්වාදය ශුද වූ බලය මේ මොහොතේදී ඔස්සමින් වහන්ස මේ මොහොතේදී කුරුසියේ සිට මේ මොහොතේදී ස්වර්ගයේ සිට මේ මොහොතේදී ගලාගෙන යන සලස්වා ඔවුන් සම දෙනාම ආලේප කොට ආශිර්වාද කර බලවත් කළ මැනව සියල්ල කළ හැකි දෙවියන් වහන්ස ඔබ වහන්සේ ස්තුති ප්‍රශංස වේවා මහියම වේවා හල්ලෙලුයා 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 වහන්සේගේ ජීවනයේ ඒ ශක්තියට ප්‍රශංසා වේවා ස්තුති ස්වාමීන් වහන්සේ බලවත් කළ වෙන ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා ස්වාමීනි අපි දැන් පඬුරු පුදන්නටයි යන්නේ පුබ සහ මිදි රස ජේසුගේ ශරීරයේ සහ ශරීරයේ බවටපත් වෙනවා ඒ වගේ අපි අපේ ජීවිතේ ප්‍රාර්ථනාවන් ඉල්ලීම් යදීම් සියල්ලමත් සමෙන් වහන්සේට කරමු බාර කරමු අපේ රෝගී තත්වයන් අපේ ගෙවල් වල තිබෙන කරදරකාරී අසහනකාරී තත්වයන් අපේ නොමගේ ගිය දරුවන් අපි මුහුණ දෙන්නට යන ශල්‍ය කර්මයන් වෛද්‍ය ප්‍රතිකාර ඉස්සල්ල සමෙන් වහන්සේට මේ පිදෙන පඳුරු සමග පුබ සහ මිදි රස සමග අපි ඔප්පු කරමු බාර කරමු ඒ වගේම ඔබ ගෙනලා තියෙන පඬුර අතර ගන්න අපි ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. ඉහළට ඔසවලා අල්ලන්න. ශුදෝ ස්වාමිනේ මහත්ම වූ ස්වාමිනේ ඔබ වහන්සේට ගොඩාක් ස්තුති. මේ අම්මලා තාත්තලාගේ ජීවිතවලට ඔබ වහන්සේ දීලා තියෙන හැම වරප්‍රසාදයකටම පෞගිය සතිය තුළ ඔබ වහන්සේ මේ දරුවන්ව ආරක්ෂා කරන නිසා ස්තුති කරන අතර ඔබ වහන්සේ දීපු මේ මිල මුදල් නැවත ඔබ වහන්සේට පුද කරන ඔප්පු කරන මේ මොහොතේදි ස්වාමිනේ මේ දරුවන්ගේ ජීවිතද ඔබ වහන්සේ යාගයක් හැටියට බාර ගන්න ස්වාමිනේ සිය දහස් ගුණයකින් මේ දරුවන්ගේ දරුපවුල් රැකී රක්ෂාවන් ආරක්ෂා කරන්න තව තවත් ඔබ වහන්සේ අහස් කුස විවර කරලා මේ දරුවන්ගේ ජීවිත ඔබ වහන්සේම බාර ගන්න ආශිර්වාද කරන්න හැම දෙයක් ඔබ වහන්සේ ලබා දෙන්න ස්වාමිනේ මේ කීදී අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දිසාම ලැබේවා ආමෙන් Yeah.
සමග අප සමගේ පෞල් ජීවිතද බහරගත මැනව අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මේ පුප සහමිදිරස සමග අපි බහර කරන්නෙමු ඔබාන්සෙට යාඥා කරන විට ඇදහිල්ලෙන් ආයදෙන සියලු දේ ඔබාන්සෙ ලබා දෙන බැවින් අපේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් ඉටු කරන දෙවියන් වහන්සේ ඔබාන්සෙ බව අද්දකීමේ භාග්‍යෝදා කළ මැනව මෙකීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දිස්සාම ලැබේවා ආමේ ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක ඔබ සමගට වනසේක ඔබගේ සිත යොමු කරන්න ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු ඒ යෝක්‍යත ශුද්ධ බුද ක්‍රියාවකි පරිශුද්ධ පියාණන් ඉස්සල බලති සදාතන දෙවියනි සම කාලයකදීම වහන්සේට තුති විදීම සබෑවින්ම සුදුසිය යුතුය සාධාරණය ගැලවීම දායකය ඔබාන්සේගේ යහපත්කම නිසා ඔබ මනුෂ්‍යා මෙවෝසේක ඔබාන්සේගේ සාධාරණකම කරන කොටගෙන වර්ධටපත් කර ලැබුවහු ඔබාන්සේගේ දයාවන්තකම නිසා අපගේ ස්වාමීන් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් ගලවාගත්සේක එම ක්‍රිස්තුස් වහන්සේ මගින් සුර දූතය දනෙක් සුර සේනා සමූහයද ඔබාන්සේගේ මහිමය ප්‍රකාශ කරති බය භක්තියෙන් වන්දනා කරති එක් කණින් ජයනාද පවත්වති අප බගය පත්ත නගෙන මේ හඬ ශබ්දයේද ඔවුන්ගේ සාදු නාදයට කර පිළිගන්නා මෙන් අපි වහන්සේගෙන් අවනත වායද සිටිමු ශ්‍රීෂුදේ ලෝකාග දෙවි ස්වාමීන් වහන්සේ ශ්‍රීෂුදේ ආසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරිතිබේ ස්වර්ගයේ ජය ශ්‍රී වේවා ස්වාමින් වහන්සේගේ නාමයෙන් වඩිතු වානෝ භාග්‍යවන්තය ස්වර්ගයේ ජය ශ්‍රී වේවා දනගසන එසේ ස්වාමිනි ඔබ සබෑවින්ම ශ්‍රීෂුදය සියලුම ශ්‍රීෂුදතාවේ උල්පද ඔබ වහන්සේමය එන වහන්සේගේ ආත්මය ආනන්ගේ අනුභවයෙන් මේ පඬුරු පාරිශුද්ධවත් කරනමෙන් අපි අදිමු අපේ සියදිනේ මේ පඬුරු අපුදේශාපගේ ස්වාමී ආනන් වර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය ශ්‍රී රුධිරයක් බවට පත්වනු සදහාය ඔවුන් වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් ත්වම්මාරා පවරා දෙනු පෙර ූපය රැගෙන තුති පුදා එය කඩා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන්සේක ඔබ සැම මෙයින්ගෙන අනුභව කරන්න ස්වභාවින්ම මෙය උපදේශා පවරාදනු ලබන මාගේ ශ්‍රී
ශරීරයයි මගේ ස්වාමිනී මගේ දෙවියනි රාත්‍රි භෝජන වැළඳූ පසුන් වහන්සේ එසේම කුසලානය දරගෙන නැවත තුති බුදා මෙසේ කියමින් සිය ශ්‍රාවකයන්ට දුන් සීක ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න සබෑවින්ම මේ අභිනව බුද අනන්ත බුද කිවිස්මේ මාගේ රුධිර කුසලානයි පව් කමාව සදහා මුදිස්සාද සියලු මනුෂ්‍යනි දිස්සාද යවගරවනු ලබන්නේය මාසි කිරීම පිණිස මෙය සිදු කරන්න මාගේ ස්වාමිනි මාගේ දෙවියනි विश्वास करने बिना सभी प्रकाश कर सिटिमो स्वामिनी उभान से उकुतु सेक स्वामिनी उभान से उतानु सेक स्वामिनी उभान से नेवत वटने से एन पियान वहां से के मरण दु तान दु सिपत करमें जीवन दायक पुपेद गलवीम दायक कुसलान द अपि वहां से ट पुद करमो ओबामे सिरिमिन नबड सेवय करानट सुदुसान वशेन सलकीम गन अपि वहां से ट तुति पुदमो සහායක රදිගුරු වරුන්ද සකල පූජක පිරිසද වහන්සේගේ දෙව ජනතාවද විශේෂ ක්‍රම අද දවසේ උපන්දිනය සමරන සම දරුවෙක්ම ඔබ වහන්සේගේ ආදරයෙන් පිරිපුන් වලට සලස්වන මැනව උත්තානේ බලාපොරොත්තු වෙති මියාගේ අපගේ සහෝදර සහෝදරියන්ද ඔබ වහන්සේගේ අනුකම්පාව කර විශ්වාසයතුව නැසුණු අනිකුත් සියලු දෙනාද සීකර ඔබ වහන්සේගේ ශ්‍රී මුහුණේ ආලෝකයේ විතුටුන් කෙදවාගත මැනව අපසයල්ලන්ට ද අනුකම්පා කියලා මැනව. භාග්‍යවත් දේ මාතා වල්මන කණියා මරියාවන්ද. භාග්‍යවත් අපොස්තුල වරුන්ද. එක එක් කාලයන්හි ඔබට ප්‍රසන්නව දිවි ගෙවූ සියලුම ශ්‍රද්වාන්තයන්ද සමග සදා ජීවනයේට සහභාගී වීමට අප සුදුසන් කියලා මැනව. තදෝන්හා සමග වාංශයට ප්‍රශංසා කිරීමටද වාංශික මහිමය වර්ණනා කිරීමටද වාංශික පුත්‍රෝ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් වරම් අපට දුන මැනව. උන් වහන්සේ මගින්ද උන් වහන්සේ සමගද උන් වහන්සේ කෙරෙහිද සියලු බල ඇති දෙවි පියාණනි ශුද්ධාත්මයාණන් හා සමග එක්ව වැඩවසන්නා වූ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් सदा जमात्मे वा ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ නිල්ලන කවර දෙයක් ඔබ වහන්සේ අපට ලබා දෙන දෙවියන් වහන්සේ ඒ නිසා අපේ නිවස අපේ ගෙය අපේ පවුල බලවත් කරන ලෙස ශුද්ධවත් කරන ලෙස ඔබ වහන්සේට අපි ආඥා කරනවා ඒ වරම අපට ලබා දෙන මැනව ස්වර්ගී වැඩ සිටින අපගේ පියාණනි
ඔබවන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා ඔබවන්සේගේ රාජ්‍ය පැමිණේවා ඔබවන්සේගේ කැමැත්ත ස්වර්ගයෙන් මෙලෙවෙදිට වේවා අපගේ ඉදිරියදා පෝෂණය අද අපට දානය කළ මැනව අපට වදකන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදිද කමා කළ මැනව පාප වස්සාටස් වීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාහකට මැනව ස්වාමිනී ඉස්සරහාපතින් අප මුදාහලන මෙන්ද අපගේ මෙම ජීවිත කාලයේදී අපට ආදරය සාමය සතුට ලබා දෙන මෙන්ද අපි ආදීමු අපේ මහන්සියගේ ශුද්ධ කරුණාබර පිහිට ලැබ නිරතුරම පාපයෙන් මිදී සියලු කරදර වලින් සුරක්ෂිත වී අපගේ ගලුම් කරවාලන වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි සෙනෙමු රාජ්‍යද බලයේද මහිමේද සදාට වහන්සේගේ සාමෙබ සමග තබා යමි මගේ සාමයට දෙමි සක්‍ය ශ්‍රාවකයන් අමතාව දාල ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනේ අපේ සියලු දුර්වලකම් දුබලකම් වලට කරුණාකර වහන්සේගේ ප්‍රේමය තුල ආදරය තුල අප ජීවිත වලට අප පෞල් වලට අවශ්‍ය ආදරය සාමය සතුට දානය කරන්නට කරුණාකල මැනව ඔබ වහන්සේ සදහටම වැජබෙනසේ කරජකම් කරනසේක ආමෙන් ස්වාමින් වහන්සේගේ සාමය ඔබ සමග නිතරම පවතිවා ඔබ සමගද පවතිවා ඔබේ කෙනෙක් ආර ජීසුගේ සාමය ප්‍රාර්ථනා කරන්න සමය වේවා සමය වේවා ලොවේ පව හරින දේවාශි බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව හරින දේවාශි බාලකයාණනි අපට කරුණා කළ මැනව ලොවේ පව හරින දේවාශි බාලකයාණනි අපට සාමය දුර වෙනව मेल देवाच बालक यानो मेल लवे पाव हरिन तनन वहांसे मेल अप पावल शुद्धवात करन अप पावल पवित्र करन अपे निवस टतुल वेला अपे जीवित गुडनगन स्वामी यानो उन वहांसे की बोचने टकन वीमलत अप सिल दिनाम भाग्यवंतियोय स्वामिनी ඔබ වහන්සේ මාගේ නිවසේ වඩින්නට මම සුදුසෙක් නොවේමි ඒත් වචන ප්‍රමණක් වදාළ වෙනව එවිට මාගේ ආත්මය සුවන්නේය
දන් සමන්වල් මහද උබුදු කෙරේ ජේසුගේ ශිෂ්‍ය ශරීරයෙන් පෝෂණය වෙලා සිටින ශුද්ධ මොහොතක් මේ මොහොත ජීවමාන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අපේ හදවත්වලට අපේ ජීවිතයට වැඩම කළ මොහොතක් අපි ආයේ වතාවක් මේ ජේසුට හැම දෙයක්ම බාර දෙමු अभी क्यों वजीसु अभी किधर टोया इन्न किया ला अभी हम खाम रैया कटम है निवस्य हम तैनक कटम है जीसु अभी आरागे ने किया देव माली गावट जीसु वैदम कला वागी व्यागे किधर ट व्यागे निवस्य ट व्यागे पावल ट जीसु वैदम करने वा बार दिन हम दयाप में आयत ඔබ තුල ඒ ජීවමාන සප්‍රසාදී සමිඳුන් වැඩ සිටින නිසා බාර දෙන්න හැම දෙයක් උන්වහන්සේගේ වචනේ අපි විශ්වාස කරනවා ඒ වචනේ අරගෙන දැන් ගෙදර යන්න ඔබ යාඥා කරන කොට ය සිදු වන්නේම යයි අදහන්නේ නම් अनिवार्य मबटिय लेबिन्ने मय इनिसा अद मम गेदर यानवा स्वामी निभांसिगे वच्चने केरही
विश्वास करमीन वहां से मट लबा देनवा अस्थिर वहां से इम प्रातिहार्य मट लबा देनवा यद्यकीम मट लबा देनवा मगे गेदरट मगे पाउलट अद्दकिनट सलस्वनवा स्वामी मट स्थिर जीसुट के अन्न जीसुट के अन्न कथा कराने जीसुट के ඔබ තුල ඉන්න ජීසුත්තික කතා කරන්න ඔබේ ජීවිතයට වැඩම කළ ජීසුත්තික කතා කරන්න දිව්‍යාසත්‍ර සාදී ආකාරයෙන් ඔබ තුලට වැඩම කළ ජීසුත්තික කතා කරන්න සල්ලුන් වහන්සේට දෙන්න සීරයි ස්වාමීන් වහන්සේ මම වහන්සේවත් දකින්නට යනවා වහන්සේත් එක්ක ජීවත් වෙන්නට යනවා ඔබ වහන්සේගේ බලයන් දකින්නට යනවා ඔබ වහන්සේගේ ආදරයන් දකින්නට යනවා මාගේ දෙවියනි මාගේ ස්වාමිනේ වඩින්න මේ මොහොතේදී වහන්සේගේ ආශිර්වාදයෙන් මා පුරවන්න අපි ආඥා කරමු දිව්‍යස් දිවි ස්වාමිනේ දුනි අප ලබාගත් මේ දිව්‍යමය ආහාරය මගින් අපගේ හෘදයන් ප්‍රබෝධමත් කර ඔබ වහන්සේගේ පැවැත්ම සහ අප එක්කල මැනව මෙකීද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ උදෙසාම ලැබේවා ආමේන් ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක ඔබ සමගද වනසේක සියලු බලයතුද මහත්මයාණන් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කරන සේක ආමේන් යන්න ජීසු තුල ජීවත් වන්න දෙවියන් වහන්සේට ස්තුත්‍ර වේවා Father, thank you, Father.